Seven Son Entertainment Anugrahayen Agosthu Masa 31 වෙනි සෙනසුරාදා සවස 6:30ට සෙන් කිල්ඩාහි පැලේ තියටරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති දැවැන්ත සංගීත ප්‍රසංගයක් වන රූ සඳ රෑ සංගීත ප්‍රසංගය ගැන කතා බහ කරන්න අද මා සමග එකතු වෙනවා තරි ජයතිලක. අයිබෝන් තරි. අයිබෝන්. මං හිතන්නේ රූකාන්ත මේ මුළු පවුලම සංගීත පවුල බොහොම කාලයකට පස්සේ මං හිතන්නේ මෙල්බන් නගරයට සම්ප්‍රාප්ත වෙන්නේ. තාමත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් දැවැන්ත ශාලාවක ඔබ සංවිධානය කරලා තියෙනවා. ඇයි මෙහෙම එකක් හිතුනේ? ඇත්තනම් අපි 2022 තමයි අපි සෙවන් සෝන් එන්ටර්ටේන්මන්ට් පටන් ගන්නෙ. අපේ කම්පැනි එකේ ඉන්නවා මමයි, ෂෙහාන්, අපේ ලෙජෙන්ඩරි ක්‍රිකටර් තිලක රත්න දිෂාන් සහයාගේ වයිෆ් මංජුලා, අපි හතර දෙනා අපි එකතු වෙලා කල්පනා කරා අපිට කම්පනි එකක් එන්ටර්ටේන්මන්ට් කම්පනි එකක් ඉදිරියට අපිට වෙනස් දෙයක් කරන්න ඕන කියලා. තමයි අපි කොහොමද පටන් ගත්තේ එන්ටර්ටේන්මන්ට් කම්පනි එක. ඉතින් අපි ඊට අපේ පළවෙනි ෂෝ එක තාලවර්ණ කියලා අපි ෂෝ එකක් කරා රින්ග් උඩල ජෝර්ජ් උඩ් එකේ. ඒක සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් වුණා. ඊට පස්සේ අපි අලුත් කලාවක් කියලා ක්ලබ් නයිට් එකක් කරා මෙල්බර්න්වල ට්‍රැක් ලවුන්ජ් එකේ. මම හිතන්නේ මේ වෙනකොට මෙල්බර්න්වල සිදුවෙච්ච ලොකුම ක්ලබ් නයිට් එක එක. ඒකත් සක්සස්ෆුල් වුණා. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ මුල අපි තවත් මම හිතන්නේ මෙල්බර්න් ආදරෙන් වැළඳගත්ත වායෝ කොන්සර්ට් එකයි ක්ලබ් නයිට් එකයි අපි මෙහෙ කරා. ඒක ඇවිල්ලා මම හිතන්නේ 2024 සෝල්ඩ් අවුට් වෙච්ච ඉවෙන්ට්ස් බොහෝම කීපය තිබුණේ. ඒකෙන් ඉස්සල්ලාම සෝල්ඩ් අවුට් වෙච්ච ඉවෙන්ට් එකක් තමයි වායෝ කොන්සර්ට් එක. ඊට පස්සේ තමයි අපි දැන් මේ අගෝස්තු 31 ප්ලෑන් කරලා තියෙන රූ සඳ රෑ ඉවෙන්ට් එක. අපි ඇත්තටම ඒක පැලේ තියටර් එකේ කරන්න කියලා අපි තීරණය කරපු ලොකුම හේතුවක් තමයි මම හිතන්නේ අද අපේ ලංකාවේ ඉන්න කිං ඔෆ් පොප් කියලා අපි කිව්වොත් ඉන්නේ රූකාන්තංග. ඉතින් එයාට අපිට එයා අපේ මියුසික් ඉන්ඩස්ට්‍රියක ඉන්න ලෙජන්ඩ් කෙනෙක්, දැනට දැන් ඉන්න ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් අපි හිතුවා අපි එයාට ඒ දෙන්න ඕන ට්‍රිබියුට් එක අපි දෙන්න ඕනේ. ඉතින් එහෙම හිතලා අපි ඇත්තටම ඒක ලොකු චැලෙන්ජ් එකක් පැලේ තියටර් එක ගන්නවා කියන්නේ. මොකද මීට කලින් ශ්‍රී ලංකන් ආටිස්ලා කවුරුත් පැලේ තියටර් එකේ පර්ෆෝම් කරලත් නැහැ. පැලේ තියටර් එකේ මම හිතන්නේ කියන්නේ මේ වෙනකොට පර්ෆෝම් කරලා තියෙනවා බොනි එම්, ඊට පස්සේ රිචඩ් මාක්ස්, රෝලිං ස්ටෝන්ස්, ගයි සෙබස්තියන් වගේ පර්ෆෝමන්ස්ලා පර්ෆෝම් කරලා තියෙන ලොකු තියට එකක්. මතන කැපැසිටි එක 2800ක් අපිට දාන්න පුළුවන් තියට එකක්. ඉතින් අපි හිතුවා අපේ ඒ ලෙජෙන්ඩරි ආර්ටිස්ට සහ ඒ ෆැමිලියකට අපි ඒ වගේ ඔපචුනිටි එකක් දෙන්න ඕන කියලා. මොකද අර මං මුලින් ඉඳන් කිව්වා වගේ අපි හැමතිස්සම ට්‍රයි කරපු දෙයක් තමයි මොකක් හරි වෙනස් දෙයක් දෙන්න ඕනේ. ඉතින් අපි ට්‍රයි කරන්නේ මේ මෙල්බර්න්වල එන්ටර්ටේන්මන්ට් වලට ආස ගොඩාක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි ආදරෙන් වැළඳ ගන්නවා අපේ ආටිස්ට්ලා. ඉතින් අපි හිතුවා නෑ අපි මොකක් හරි හැමදාම වගේ ගෙනල්ලා කොන්සර්ට් එකක් නිකන් කොන්සර්ට් එකක් කරන්න නැතුව වෙනිව් එකක අපි හිතුවා නෑ අපි අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන ආටිස්ට වගේම අපේ ස්පෙක්ටේටර්ස්ලට. ඉතින් ඔහොම ඉතලා තමයි මේක ඇත්තටම ලොකු ප්‍රොසෙස් එකක්, ලොකු අභියෝගයක්. ලෙජෙන්ඩරි ආර්ටිස්ට් කෙනෙක්ට අපිට ඒ වගේ තැනක පර්ෆෝම් කරන්න අපි ඔපචුනිටි එකක් දෙනවා කියන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම කම්පනි එකක් ඉදිරියට අපි ගොඩක් ආඩම්බරයි. මං හිතනවා ඒ වගේම අපේ මෙල්බර්න් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ටත් හොඳ අවස්ථාවක් මේ වගේ ලස්සන මේ ශාලාවක ගිහිල්ලා බොහොම සැප පහසුව මේ වගේ ප්‍රසංගයක් නරඹන්න ලැබෙන එකත්. ඇත්තටම දැන් ප්‍රේක්ෂකයන්ට මොනවා වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ප්‍රසංගේ? මේක ඇවිල්ලා මං හිතන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තනිකර මේ තියෙන ලයිටිං සිස්ටම් එකේ ඉඳන්, සවුන්ඩ් සිස්ටම් එකේ ඉඳන්, තියෙන අසුන් ගන්න තියෙන පුටුවල ඉඳන් ඒ ඔක්කොම, ඒ කියන්නේ ඒගොල්ලෝ රීෆර්බ් කරලා තියෙනවා. දැන් අපි හිතනවා ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අපි තවත් අලුත් දෙයක් කරලා තියෙනවා, වෙනස් දෙයක් කරලා තියෙනවා මේ පාර. දැන් මේ රූ සඳ රෑ කොන්සර්ට් එකට ටිකට් එකක් ගන්නකොට ඔයා ගන්න ටිකට් එක ඔයා එලිජිබල් වෙනවා ෆ්‍රී රැෆල් ඩ්‍රෝ එකකට. එතකොට ඒ ෆ්‍රී රැෆල් ඩ්‍රෝ එකේ
ෆස් ප්‍රයිස් එක වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් MGZS SUV එකක් $25,000. එතකොට මං හිතන්නේ මම දන්න විදියට මගේ නොලෙජ් එක අනුව මේක කලින් කරලා නැහැ මේ වගේ දෙයක්. ඒ ෆස් ප්‍රයිස් එක කා එකක්. ඊට පස්සේ සෙකන්ඩ් ප්‍රයිස් එක අපි ඔර්ගනයිස් කරලා තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් එයා ෆ්ලයිට් එකක්, ටිකට් එකක් ෆ්‍රොම් මෙල්බන් ටු කොලඹෝ. ඊට පස්සේ තර්ඩ් ප්‍රයිස් එක තියෙනවා 1 week ෆ්‍රී රෙන්ට් ෆ්‍රී SUV එකක් අපි දෙනවා 1 week යූස් කරන්න. ඒ වගේ අපි ප්‍රයිසස් තුනක් අරේන්ජ් කරලා තියෙනවා. මේ ඇවිල්ලා මේ ෆ්‍රී, ඒ කියන්නේ ඔගොල්ලෝ ටිකට් එක පර්චස් කරන්න විතරයි ඕනේ. එතකොට ඔගොල්ලන්ට ඒ ප්‍රසංගයේ අත්දැකීම වගේම චාන්ස් එකක් තියෙනවා ප්‍රයිස් එකක් දිනාගන්න. මං හිතන්නේ මේක පළවෙනි වතාවට තමයි මේ වගේ සංගීත ප්‍රසංගයකට ඔබ ඉදිරිපත් කරන්නේ මේ වගේ ත්‍යාග. එතකොට එහෙමනම් දැන් යම්කිසි කෙනෙකුට ප්‍රවේශ පත්‍ර ගන්න ඕන නම් කොහොමද ඒ අය ඔබ සම්බන්ධ කරගන්නේ? ඔව්, අපේ අපේ 7 Zone Entertainment කියන ෆේස්බුක් පේජ් එකට ගියෝතින් ඒක ඔක්කොම විස්තර තියෙනවා. ඒ කියන්නේ අපේ මගේ කන්ටැක්ට් නම්බර් එක හරි, ඊට පස්සේ එහෙම නැත්නම් ටිකට් ලින්ක් එක තියෙනවා. අපි ඒ වගේම අර මං හැමතිස්සම කියනවා අපි වෙනස් දෙයක් කරන්න හදනවා කියලා. අපි මේ අපි කරලා තියෙනවා. මොකද දැන් මේ පැලේ තියට එකේ ඒගොල්ලොන්ගේ අපි ටිකට් පර්චස් කරන්න ඕන ටිකට් මාස්ටර් එකතුරු පොඩ්ඩක් චේන්ජ් එකක් එනකොට පොඩ්ඩක් හෙසිටේට් කරනවානේ. ඉතින් ඒ හින්දා අපි ඒකටත් පොඩි වීඩියෝ එකක් හදලා අපි අපේ ෆේස්බුක් පේජ් එකේ දාලා තියෙනවා how to purchase tickets. ඒ කියන්නේ ඒකේ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එක තියෙනවා. ඕන කෙනෙකුට ගිහිල්ලා ඒක මේව කරගන්න. එහෙමත් කරලා ඒක එතනත් මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් ඕන වෙලාවක අපේ ටීම් එකේ කාට හරි කෝල් කරලා assistance ගන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ මේකත් මං දන්න විදියට කලින් මෙල්බන් වල මේ ඔප්ෂන් එක දීලා නැහැ. අපි after pay ඔප්ෂන් එක තියෙනවා ticket app purchase කරද්දී. ඒ කියන්නේ ticket එක 4 installments වලින් ගෙවන්න පුළුවන් without interest. ඒ කියන්නේ ඔයාගේ දැන් අපි ගෙමු VIP ticket එක ගත්තම ඔයාට ඒ වෙලාවේ ticket එක එවනවා. ඔයා pay කරන්නේ in 4 installments. එතකොට අපි හිතමු ෆැමිලිය එකේ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි යනවා නම් එක පාට් එක afford කරන්න බැරි අයට මම හිතන්නේ මේක ලොකු opportunity එකක් after pay option එකට ගිහිල්ලා එතනින් purchase කරන එක. ඇත්තර මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ට ඉතාමත් වටිනා අංග රාශියක් මේ ප්‍රසංගයේදී ලබා ගන්න දැක ගන්න අවස්ථාව තියෙනවා. මං හිතනවා මේ පිළිසඳරෙන් පස්සේ තවත් ප්‍රේක්ෂකයෝ රසක් එකතු වෙයි කියලා මේ ප්‍රසංගය බලන්න. හොඳයි තරි, ඇත්තරම දැන් මෙච්චර වෙලා අපි කතා කර දේවල් වලට වඩා මූලික තැනක් තමයි සංගීතයට තියෙන්නේ. කවුද මේකට සංගීතය සපයන්නේ? ඔව්, දැන් අපි මේකට ලංකාවෙන් අපි ඔකෙස්ට්‍රා එකක් අරන් එනවා. ඒ කියන්නේ සුරේෂ් මාලියද්දගේ මියුසික් ඩිරෙක්ෂන් එක යටතේ ඔකෙස්ට්‍රා එකක් එනවා. මම හිතන්නේ ඒක තමයි දැනට ලංකාවේ ඉන්න හොඳම මියුසිෂියන්ස්ලා ටිකක් එනවා කිව්වොතින් නිවැරදි එතනදී. ඉතින් අපේ රූකාන්ත චන්ද්‍රලේඛා ඒ සුසංයෝගයට අමතරව ඊට පස්සේ අපිට ඉන්නවා රයිනි, සනුක, වින්ඩි. එතකොට ඒ ඇවිල්ලා ඒ තාරුණ්‍යට සින්දු කියපු කොට්ටාශයකුත් ඔතන ඉන්න. දැන් මෙතන ඇවිල්ලා මේ රූසඳ රෑ කියන කන්සෙප්ට් එකේ මෙතන දැන් 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාගෙන් මං හිතන්නේ ඒජ් ගෲප්ස් ඔක්කොම කව වෙන විදිහට තමයි මේ කොන්සර්ට් එක අපි දැන් හදලා තියෙන්නේ, සින්දු ටික හදලා තියෙන්නේ. ඒ කියන්නේ එතන සෝලෝස් තියෙනවා, ඊට පස්සේ ඩුවට්ස් තියෙනවා, ඊට පස්සේ මෙඩ්ලීස් තියෙනවා, ඉඳගෙන අහන්න පුළුවන්, නටනට අහන්න පුළුවන්, ඒ වගේ ගොඩාක් වෙනස් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේම ඇත්තටම මේ ඔකෙස්ට්‍රා එක මං හිතන්නේ මියුසික් අතින් ඉතාම ඉහලින්ම ඉන්න මියුසිෂන්ස්ලා ටිකක් එක්ක තමයි අපි මේක කරන් යන්නේ. ඉතින් හොඳ වැඩක් වෙයි. තව දෙයක් මට ඇත්තට මෙතනට ඇඩ් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද මේක ඇවිල්ලා මං කලින් කිව්වේ මේක ලොකු ප්‍රසංගයක්. ඒ කියන්නේ වෙනදට වෙලා නැති තරමේ ප්‍රසංගයක්. ඉතින් අපිට ඒකට සහාය දක්වන අපේ ස්පොන්සර්ස්ලා මට අමතක කරන්න බෑ මේ වෙලාවේ. අපේ ප්ලැටිනම් ස්පොන්සර්ස්ලා ඉන්නවා පයිනිය හෝම් ලෝන්ස්. කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා දැනට මෙල්බර්න් වල ඉන්න one of the top ranking home loan providersලා. ඊට පස්සේ වගේම ෂෝන් මෙන්ඩිස් අපේ ස්පොන්සර් කෙනෙක් විදිහට, ප්ලැටිනම් ස්පොන්සර් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ ඕනම ලීගල් දෙයකට ෂෝන් මෙන්ඩිස් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපි බය නැහැ කිසි දෙයකට, කවුරු මොනවා කිව්වත් අපිට. ඒ වගේම ටැමරින් 8 එකේ ඉන්නවා අපේ මුළු ක්‍රූ එකටම
කෑම සපයන්න නරේවරණල ටැමරිනේට් එක ඒ ටැමරිනේට් එකේ ලක්මිනී අක්කව මම ඇත්තටම ආදරෙන් මතක් කරන්න ඕන මොකද අපි ගිය පාර අපි වාය සංගීත කණ්ඩායම ආපු වෙලාවෙත් එයා තමයි අපේ අපිට කෑම සපයන්නේ ඉතින් දැන් එයා මියුසික් වලට හරි ආසයි ඉතින් ඒ හින්දා එයා ඒක හැමදාම අපිත් එක්ක ඉන්න අපි තැන් කරන්න ඕන එයාටත් ඒ වගේම තව ඊෂා සැලුන් එක ඒ වගේම ජී කැට් සහ ANJ කියලා අපිට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොවයිඩ් කරන අපේ ශිහාර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉතින් ඔය 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 හැමෝගෙම සපෝට් එකත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ අපිට නැතුව ඒ කියන්නේ අපිට තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක ඉතින් අපි ඇත්තටම ගොඩාක් තැන්ක්ෆුල් වෙනවා අපේ මේ ස්පොන්සර්ස්ලට අපිට මේ වගේ ලොකු වැඩක් කරන්න ලොකු හයියක් වෙනවා හොඳයි තරි මං හිතන්නේ තාමත් දෙවන්ත ප්‍රසංගයක් ගැන කරුණු රාශියක් අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන් අද දවසේ දැනගත්තා මං හිතනවා ඔබගේ ප්‍රසංගය තාමත් සාර්ථක ප්‍රසංගයක් වෙයි කියලා ඒක මම ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රසංගය සාර්ථක ප්‍රසංගයක් වෙන්න කියලා අද දවසේ ඇවිල්ලා අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ගැන මං ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔව් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නටත් ඒ වගේම ඉතින් මට කියන්න තියෙන්නේ අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන්ට එන්න මේ රූසන්ද රෑ ෆිනාලෙ ටුවර් එක මේකට එන්න අපිත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා ෂෝ එක බලලා එන්ජොයි කරලා කාර් එකක් දිනාගෙන හරි නැත්නම් එයා ටිකට් එකක් දිනාගෙන හරි නැත්නම් රෙන්ට් ෆ්‍රී වාහනයක් සතියක් පදින්න හරි ඒ වගේ තෑගිත් තියෙනවා ඉතින් ෂෝ එක බලලා ඒ තෑගිත් අරගෙන ගෙදර යන්න කියලා අපි ආදරයෙන් හැමෝටම ආරාධනා කරනවා බොහොම ස්තුතියි song